ඉතින් මට අද ගියාට පස්සේ ඉම්ලි අතරවයි දෙන්න වැඩි හිටියන්ගෙන් ආශිර්වාද ගන්නවා. දේවිකා කියනවා හැමදාම සතුටින් ඉන්න පුතේ. දැන් අපිට බලවන් ඔයාව හරි විදිහට අපේ ගෙදරට පිළිගන්න. ශිවානි අහනවා ආකේ අපි ඇයි තවත් බලාගෙන ඉන්නේ? දේවිකා කියනවා අපි දැන් ගෙදර යමු. යන්න කලින් තව එක වතාවක් ඉම්ලි යනවා චෙනේ ගවට. ගිහිල්ලා කියනවා මං මේ වෙනකොට දෙනල ඉවරයි ආකේ. ඔයා ඉන්නේ පොලිස් අත්අඩංගුව යටතේ. ඒක තේරම ඔයා පරාද වුණා කියන එක මං දන්න විදිහට නම් ඔයාට වෙඩින් එකක් කියන්නේ අනික අයට සෝබනේට කරන ප්‍රදර්ශනයක් විතරයි. හැබැයි මමයි අතරවයි දෙන්න ඔයා ඇඳුම් පළඳුම් ඩෙකරේෂන්ස් ඒ කිසිම දෙයක් නැතුව අපි දෙන්න අතර බැඳීමක් ගොඩනගා ගත්තා. මලාගෙන ඉන්න චිනියක්ගේ අපේ මේ බැඳීම සාර්ථක වෙනවා. ඉතින් පොලිසේ කට්ටිය චිනියව එක්කරගෙන යනවා. අතරව ඇවිල්ලා ඉම්ලිට කියනවා I'm sorry Emily. ඇත්තටම ඔයාට ඔයාගේ අක්කා මෙහෙම තත්ත්වයක ඉන්නවා බලන්න සිද්ධ වුණානේ. මම විශ්වාස කරන්නේ Emily. මම මගේ ෆැමිලි එකේ කට්ටියව මරන්න උත්සාහ කරේ නැත්නම් මම කොහොමදවත් පොලිසියට කම්ප්ලේන් කරන්නේ නැහැ. රූපාලි කියනවා ඔයාගේ පිට වැරද්ද පටව ගන්න එක නවත්වන්න පුතේ. ඔයා කරේ හරි දෙයක්. චිනිට ඔය දනුවම ලැබෙන්න ඕනේ. එහෙමයි කියලා ඔයා අපින් එකට සමාව ගන්න ඕනේ නැහැ. ඔයාගේ මේ වැදගත් දවස ඔයා එවෙනුවෙන් විනාශ කර ගන්න ඕනෙත් නැහැ. සුන්දරත් කියනවා බලන්නකෝ අද ඔයාලා දෙන ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් අතරව ඉම්ලි දෙන්නට දෙන දිහා බලාගෙන ඉන්නවා. පස්සේ මෙයාලා කාය කෙනකල ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. වෙලාවෙත් පොලිසිය කට්ටිය චිනිව එක්කරගෙන යන ගමන් චිනි එවෙනකොටත් පිටිපස්ස බලාගෙන ඉන්නේ. අය කල්පනා කරනවා මේක අලුත් කතාවක ආරම්භයක් වෙන්න බෑ. හිරේ දැම්ම උනත් ඔයාලට මාව නවත්තන්න බෑ. මොයාගෙන් හැම දෙයක්ම උදුර ගන්නවා ඉම්ලි. හැම දෙයක්ම අනිවාර්යෙන්ම ආපහු එනවා. ඒ පලිය සම්පූර්ණ කරගන්නවා. චිනි පොලිසියට යනකොට ඉම්ලි අතරවත් එක කාය කෙනගල ගෙදර යනවා. යන අතරතුරේදී අතරව ගැතෙන් ඉම්ලිගේ අත ඇල්ලෙනවා. ඉම්ලි කියනවා අතරව මගේ අත? එතකොට අතරව අහනවා මං තව ටිකක් හයියෙන් ඔයාගේ අත අල්ලගන්නද? හරි එහෙනම්. ඉම්ලි මං දෙයක් කියන්නද? අතරව කියනවා ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ ඔයා මේ තරම් ෆෝවර්ඩ් කෙනෙක් කියලා. ඉම්ලි අහනවා අනේ මේ ඔයා හමු මගේ අත අල්ලගෙන ඉන්නකොට කොහොමද වාහනේ ඩ්‍රයිව් කරන්නේ? අතරව එතකොට උත්තර දෙනවා ඔයා දන්නවද ඉම්ලි මගේ ජීවිතේ සාර්ථක වෙන්නේ මං ඔයාගේ අතින් අල්ලගත්තොත් විතරයි. අන්තිමට අපි දෙන්නම හරි මාර්ගයට වැටුණා. මේ විදිහට දෙකටම අපි දෙන්නට එකට සතුටින් ඉන්න හම්බුණොත් ඇති. ඉම්ලි ප්‍රාර්ථනා කරනවා අනේ දෙවියනේ අතරවගේ මේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ටෝන කරන්නත් එච්චරමයි. කොහොම හරි ටික දුරක් යනකොට ලොකු ට්‍රැෆික් එකක්. ඉතින් ගෑනුවා වගේ අඳගත්තු පිරිමි කට්ටියක් එනවා මෙතෙන්ට. අනේ නවත්තලා තියෙන නිසා මේ එක්කෙනෙක් ඇවිල්ලා ඉම්ලගේ අත අල්ල ගන්නවා. මේ මනසයා කියනවා අයියෝ මට වැරදීමක් නේ සිද්ධ වුනේ. මං හිතුවේ ඔයාලා දෙන්න අලුත බැඳපු ජෝඩුවක් කියලා. හැබැයි ඉතින් ඔයාගේ අත බැලුවට පස්සේ තමයි මට තේරුනේ දැන් ඔයාලා දෙන්න විවාහ වෙලා ටික දවසක් වෙනව නේද? මේ අතරවයි දෙන්න මොනට මොන බලා ගන්නවා. මල කියනවා ඒක නම් එහෙම තමයි. හැබැයි අපේ කතාව පටන් ගත්තේ මේ දැන්. කොමුණත් අපේ කතාව ඉස්සරහට ගලාගෙන ආවි. මේ මනසය කියනවා ඔහොම ඉන්නකෝ මං බලන්න ඔයාලගේ ගමනාන්තය කොහොම වෙයිද කියලා. අතරවයි වෙලාවෙද කියනවා මගේ බිරිඳ කොහෙ ගියා වුණත් මං යන්නේ එයාගේ පස්සෙන්. කොමාරේ ට්‍රැෆික් එක අඩුනාට පස්සේ මෙයාලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. අර මනසයා කල්පනා කරනවා අනේ දෙවියනේ මේ ගෑනු ළමයා තෝරගෙන තියෙන ගොඩක් අමාරු මාර්ගයක්නේ. ඉස්සරහට මේ ගෑනු ළමයාට ලොකු ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලොකු ලොකු අවදානම් තත්ත්ව මෙයාගේ ජීවිතේදී හම්බ වෙනවා. ඔන්න ඉතින් කොහොමහරි ඉම්ලි අතරවයි දෙන්න ගෙදරට ඇවිල්ලා ගෙදර කට්ටියම ලෑස්ති වෙලා ඉන්න මෙයාලව පිළිගන්න. ඊයෙ වෙලාවේදී ආකාශයක කියනවා ඩාලින් ඉම්ලි කොහොමහරි ජිනීව ඇරෙස්ට් කරේවා. මෙයා නම් ඇත්තටම ගේම් කාරියක්. වෙරි බෑඩ් ඩාලින්. අපිට දෙකටම මෙයා ගැන ඇහගහගෙන ඉන්න වේවි. ආකාශය අතරද කියනවා. දැන් ඉතින් පවුල් දෙකේම ප්‍රශ්න ඉවර වෙලානේ තියෙන්නේ. දැන් එතකොට ඩෑඩ් මගේ පස්සෙන් පන්නාවේ. අර ලක්ෂ 50 ගැන අපහු අහන්න ගනේවි. තේරෙන්නේ නැහැ එකට මොකක් කරන්නද කියලා. දැන් දේවිකා අතරවව ඉම්ලිව දෙනා පිළිගන්න ගමන්. එයාලට ආර්ථික පෝචාව කරනවා. කොහොමහරි රුද්‍රනානට කෝල් එකක් ඇවිල්ලා හොචුට්ටක් පිටිපස්සට යනවා. ආකාශයට දිහා බලාගෙන හිටියේ ඉම්ලි කල්පනා කරනවා තාත්තා ඉන්න ලොකු ස්ට්‍රෙස් එකක වගේ. ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? දැන් ඉම්ලි අපවතාව රණ හවුස් එකට සාදරෙන් පිළිගන්නවා. රුද්‍රයාණන් එහාට ගිහිල්ලා ආකාශ් එවගේ මොහුගේ මල්ලිත් එක්කත් කතා කරනවා. ඔහු කියනවා ඔයාලත් එක්ක කතා කරන එකේ කිසිම තේරුමක් නැහැ කියලා මම දන්නවා.
අපේ ඩ්‍රයිවර්ස් ලා ස්ට්‍රයික් එකක මේ ට්‍රාන්ස්පෝර්ට් බිස්නස් එක කොහොමද යාලා නැතුව රන් කරන්නේ? ඇයි මේ මිනිසුන්ගේ සැලරි තාමත් හම්බ වෙලා නැත්තේ? ඒ වෙලාවෙදි මනීෂ් කියනවා, "අයියේ, එයාලගේ සැලරි ගෙවන්න ලෑස්ති කරලානේ තිබුණේ." අපව රුද්‍රරණා කෑ ගහනවා. ලක්ෂ 50ක් එකපාරටම අතුරුදහන් වෙලා ගියා. මුලට ඒ ගැන කිසිම තොරතුරක් හොයාගන්න තාමත් බැරි වුණානේ. ආකාශ් කියනවා, "මම ඒක නිකමනින්ම හොයාගන්නම් ඩෑඩ්." එවලාවෙදි රුද්‍රරණා කේන්තියෙන් කෑ ගහනවා. "මේ තරම් දවසක් අමුලා මොනව කරාද?" රුද්‍රරණා කියනවා, "මනීෂ්, අර මිනිසුන්ට ඒ මිනිසුන්ගේ සැලරිස් දෙනවා. මට මේ පිටිපස්සේ ඉන්න වංචාකාරයා කවුද කියලා හොයාගන්නවා." රුද්‍රරණා එවලාවෙදි පපුව ටිකක් අල්ලගන්නවා. දේවල් වලින් පස්සේ ගෙදර කට්ටියම කතා වෙනවා. ලෙවයි අතරවවයි දෙන්නව හනිමුන් එකට යවන්න. එම්ලීන ටිකක් ලැජ්ජාවෙන් දෙවික අහනවා එම්ලිකෙන්, "එම්ලි පුතේ, අපිට කියන්නකෝ. ඇත්තටම ඔයා අපේ අතරවත් එක්ක හනිමුන් එකට යන්න කැමති කොහටද?" අතරව කෑ ගහනවා, "මාම්, මොනවද ඔය අහන්නේ?" එම්ලි උත්තර දෙනවා, "පක්දණ්ඩිය කියලා." හැබැයි තව ප්‍රශ්නයක් අහනවා, "අපි කට්ටිය මෙහෙ යමුද?" නීෂ්, දිව්‍ය මෙයාලා කන්ෆියුස් වෙනවා. "එකට? අපි කට්ටියම? ඔයාලගේ හනිමුන් එකට?" අතර වෙනවා දේවිකා ගාවට. අයව වැළඳගෙන කියනවා, "මාම්, අපි එම්ලි කැමති දෙයක් කරමු. රෙපෝ ඉගෙන දෙන්න. අතරවට එම්ලිටයි විහිළු කරනවා. මගේ නම අතරව. මං එම්ලිට පිස්සු ඇටිලා." දෙහට දෙකින් දෙකටම කියනවා. යාලා මේ දේවල් ගැන කතා කර කර ඉන්නකොට රුත්‍රයාන ඇවිල්ලා කියනවා, "ඔහුට නම් ওই ගමනට සහභාගි වෙන්න බැරි වෙයි කියලා." එම්ලි අහනවා, "තාත්තේ, ඇයි එහෙම කියන්නේ?" ඉතින් රුත්‍රයාන එම්ලි ගලව අත ගාලා කියනවා, "පුතේ, ඔෆිස් එකේ වැඩ වගේක් තියෙනවා. මං ඒ දේවල් හැන්ඩල් කරගන්න ඕනේ." ආකාශ් කියනවා, "ඩෑඩ්, මං ඒ දේවල් බලා ගන්න. ඩෑඩ් ඔය ගමන ගෙහින් එන්න. යන්න නැති වුණත් එහෙම එම්ලි එකට කැමති වෙන එකක් නෑනේ." "ම නේද එම්ලි?" එම්ලි කියනවා, "ඔව් තාත්තේ. ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් එන්න." දෙමිට රුද්‍රරණ එකඟ වෙනවා. මෙයාලත් එක පක්දණ්ඩිය යන්න. රණ අහනවා, "හරි ඉතින් කියන්නකෝ දැන් අපි කොහෙද යන්නේ?" එතකොට අතරව කියනවා, "ඩෑඩ් අපි කට්ටියම කතා වුණේ පක්දණ්ඩිය වලට පික්නික් එකක් යන්න." රෙපොයි ගෙන්නේ දෙන කෑ ගහනවා, "ඔ මයි ගොඩ්, ඒ අපේ නෑනගේ ගම නේද?" එයා කියනවා, "හරි එහෙමනම් ඔයාලා යන්නකෝ. මං ආකාශයක ගෙදර නවතින්න. මොකද කියනම් පක්දණ්ඩිය යන්න ඒ තරම් කැමැත්තක් නෑ." එම්ලි කියනවා, "ඇත්තටම ඔයාලා කැමති නැත්නම් අපි වෙන කොහේ හරි යමු. ඒකට කමක් නෑ." අතරව අපව කියනවා, "මම දැන් ඩිසයිඩ් කරලා ඉවරයිනේ. අපි යන්නේ පක්දණ්ඩිය වලටම තමයි. තමයි ෆයිනල් ඩිසිෂන් එක." මනීෂ්, දිව්‍ය, ශිවානි, රිපෝ, ගින්නි, දේවිකා, රුද්‍රරණ මෙයාලා කට්ටියම එකඟ වෙනවා පක්දණ්ඩිය ගමනට එකතු වෙන්න. අය ආකාශය යරුණාම ගෙදර හැමෝම කට්ටිය එකතු වෙනවා මේකට. අතරව අහනවා, "එම්ලි, ඔයා මොකද දැන් කියන්නේ? ඔව්ද නැද්ද?" එනි කියනවා, "ඔව්, අපි එහෙ යමු." එදා රෑ උදා වුණාම එම්ලි කල්පනා කරනවා හැම දෙයක්ම හරි ඉක්මනින් සිද්ධ වෙනවා. ඒත් ඒව මෑණියනි, දෙකටම මට ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න. සිම වැරදි දෙයක් නම් සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා." එම්ලි යනවා මෙයාලගේ රූම් එකට. ඒ වෙනකොටත් අතරව ඇඳ හදලා ඉවරයි. ඔහු මේ ඉන්නේ එම්ලි එනකන් බලාගෙන. අරවා කියනවා, "මං ඔයා එනකොට ඇඳ හදලා තිබ්බා. බලන්නකෝ." අරවා ඒ වෙනකොටත් කොට වගේක් මැදින් තියලා දෙපැත්තට බෙදලා ඇඳ. අරවා කියනවා, "අද ගිනිමැලේ වටේ අපි වටහත යනකොට ඔයා මට තෑගි ගොඩක් දුන්නා එම්ලි. විශ්වාසය, අවංකකම, ගෞරවය. තෙන් මං කැමති ඔයාටත් එක තෑගක් දෙන්න. අපි මැරි කරාට පස්සේ අපිට හැම දෙනාගේම ආශිර්වාදය හම්බ වුණානේ. සමහරු අපිට අපහාස කරා. කවුරුවත් අපිට එයාලගේ කාලය දුන්නේ නැහැනේ. මොමහරි අපි දෙන්නට අපි දෙන්න ගැන කතා කරන්න වෙලාවක් හම්බනෙත් නෑ. දැන් ඉතින් මට ඕනේ කරන්නේ ඔයාත් එක්ක ආදරෙන් කාලය ගත කරන්න." අරවා හැම කියන්නේ එම්ලගේ උරහිසින් අල්ලගෙන. එම්ලි පොදුම වෙලා බලාගෙන ඉන්නේ. අතරව කියනවා, "අපි දෙන්නට දෙන්න කතා කරන්න ඕනේ එම්ලි. අපි දෙන්න ගොඩාක් කතා කරන්න ඕනේ." බිම් බලාගෙන ඉන්නකොට අතරව කියනවා, "එම්ලි, I'm sorry. මං කියපු දේ ඔයාට අපහසුයක් වගේ ඇති වුණාද?" එම්ලි කියනවා, "ඔයා නම් මහා මෝඩේ කනේ." අතරව හිනා වෙලා කියනවා, "මං මෝඩයිද? එතකොට ඔයා?" එම්ලි උත්තර දෙනවා, "මං හරිම වාසනාවන්තයි." අතරව කියනවා, "එම්ලි ප්ලීස්, ඔයා කියන්න හදන්න එපා. මාව මුණ ගැහුණු නිසා ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා. කැත නෙමෙයිනේ. ඔයාට මං නිසා ප්‍රශ්න කීයකට මුණ දෙන්න සිද්ධ වුණාද? කොයිතරම් නම් වේදනාව වින්දාද ඔයා? හැබැයි මං ඔයාව මුණ ගැහුණට පස්සේ තමයි මට ජීවිතේ අරමුණක් තේරුණේ." එම්ලි කියනවා, "ඔයා දන්නවද? මමත් වැඩි හිටියේ. හැබැයි ඉතින් ටිකක් මෝඩයි. ඒකේ මං මැරි කරන්න කලින් ගෙයින් එළියට යන්න මිනිස්සුන්ව මුණ ගැහෙන්න හරිම බය කෙනෙක්. මං සුන්දර මාමට කියනවා, "මාමේ, මට චොක්ලට් අයිස්ක්‍රීම් එපා. මං කැමති ඉන් චොක්ලට් අයිස්ක්‍රීම් වලට." ඇත්තටම අතරෝ අය දන්නවද, මං හැම දෙයකටම බය වෙච්ච ගෑනු ළමෙක්. කොහොම වුණත් මං ජීවිතේ තේරුම් අරගෙනයි හිටියේ. හැබැයි මං ඔයාගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඔයා නිසා තමයි මට ලොකු අභිප්‍රේරණයක් හම්බ වුනේ ජීවත් වෙන්න ඕන කරන්නේ අන්දකීම් කියලා මම තේරුම් ගත්තේ ඔයාගෙන් කොටින්ම කිව්වොත් මං මාව තේරුම් ගත්තේ ඔයාගෙන් තෙන් මං කැමතියි ඔයාව තව දොරටත් දැනගන්න ඉතින් අතරව කියනවා ඔහුගේ අතත් දෙක් කරලම එහෙනම් අපි දෙන්න ටික කතා කරමුද දෙන්නත් එක්ක අතල්ලගෙන ඉස්සරහට එනවා මෙයාලා පසෙන්දෙන් හාන්සි වෙනවා කොට පොලිමත් තියාගෙන තමයි මෙයාලා හාන්සි වෙන්නේ පස දෙන්න දෙපැත්ත බලා ගන්නවා ඊළඟට මොකද වෙන්නේ කියලා